அன்பினி பாவை பலாபுரத்துவே சிட்டி நோயாலா அப்பே மின்னோ மிஸ் யூடியூப் சேனலுக்கு அதில் சப்ஸ்கிரைப் கரங்க සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න මම අද අරන් ආවේ මම කලින් වීඩියෝ එක ඔයාලා බලන්න ඇති කිමං කතා කරේ ඔයාලගේ හුස්සේදී සිදු කරන අතුපසුවීම් සහ ඒ මගින් සිදුවන අහිතකර බලපෑම් ගැන ඉතින් ඒ පළවෙනි කොටස මම අද ගෙනාවේ ඒකේ දෙවෙනි කොටස ඉතින් අපි යමු වීඩියෝ එකට මම මෙහෙදි කරුණු ගොඩක් කතා කරනවා දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අංක එක තමයි ඔයාලා කරන දෙයක් තමයි ඔයාලා දැන් ටික දවසක් ගෙන ආපු සමහර එළවලු වර්ග අල ලුණු වගේ දේවල් චුට්ටක් නරක් වෙලා වගේ තියෙන්න පුළුවන් ඉතින් ඔයාලා පුස්කාල වගේ තියෙනවනම් හරි චුට්ටක් නරක් වීගෙන වගේ එනවනම් හරි ඒවා කපලා අයින් කරලා අනිත් කොටස ආහාරයට එකතු කරගන්න පිසගන්නට සූදානම් කරගන්නවා ඉතින් මේක ඔයාලා කරාට ගොඩාක් වැරදි දෙයක් මේ මගින් ප්‍රමශ පිළිකාකාරක වගේ දේවල් මේ ශරීරයට එකතු වෙනවා මේ ආහාරවලට එකතු වෙනවා ඉතින් ඔයාලා ඒ වගේ නරක් වෙන දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් නරක් වෙන්න කලින් හොඳට ඒ වගේ තෙත ඉවත් කරගෙන ලුණු වගේ දෙයක් තියෙනවා නම් ගෙනාව දවසෙම පොතු ඉවත් කරලා තෙත බේරෙන්න තියලා වෙනම කප්පලට දාලා ශීතකරණය හොරලා තියාගන්න. ඉතින් වගේ නරක් වෙන්න කලින් ආලේ දෙ කරන්න ඕන. අමු මිරිස් වගේ දේවල් තියෙනවා නම් හොඳින් සෝදලා ඒවා හොඳින් තෙත බේරෙන්නට තියලා නැටි ඉවත් කරගෙන අනිවාර්යයෙන්ම නැට්ට කඩන්න ඕනි. ඉවත් කරගෙන වෙන වෙනම කප්පල හොරලා තියාගන්න ඕන. නැතු ඔයාලා මේව නරක් වීගෙන එනකොට ඒවා කෑලි කපලා අයින් කරලා ආහාරයට ගන්නවා නම් ඒක කරන ලොකුම වැරැද්ද. මීළඟ කාරණය තමයි ඔයාලා කඩෙන් ගේන අල වර්ග. ඒ වගේ දේවල් සමහර විට චුට්ටක් තැනින් තැන කොළපාට වෙලා වගේ ඒ කියන්නේ දැන් පැල කරන්න සුදුසු තත්ත්වයේ තියෙනවනේ. අල වර්ග මම කියන්නේ අල වර්ග විදිහට විශේෂයෙන්ම අර්ථාපල් කැරට් ඒ වගේ දේවල් සමහරවිට කොළපාට වීගෙන එනවා පේන්න පුළුවන්. ඉතින් මේ වගේ අල ඔයාලා කඩේ මිලදී ගන්නකොට මේවා ගන්න හොඳ නැහැ. ඔයාලට අතපසු වීමකින් අරන් ආවනම් ඒ කොළපාට වෙලා තියෙන කොටස් කපලා ඉවත් කරන්න. කපලා ඉවත් කර අනිවාර්යෙන්ම ඒවා ආහාරයට සුදුසු නැහැ. ඒ වගේ එක එක බැක්ටීරියා වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෑ කොටස් කපලා ඉවත් කරලා තමයි පිස ගැනීමට සූදානම් කරගන්න ඕනේ. ඉතින් ක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. මීළඟ කාරණේ තමයි මම ඔයාලට කිව්වා ප්ලාස්ටික් පිගන් කෝප්ප වගේ දේවල් ඔයාලගේ ආහාර පිසීමට ඒ කියන්නේ පිසීමට ගන්න දේවල් වලට වගේම ආහාර කන බොන දේවල් වලට පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් ඔයාලා දැනටමත් ප්ලාස්ටික් බඩු තියෙනවා නම් පිගන් කෝප්ප පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්ලාස්ටික් පිගානට ඒ කියන්නේ ඔයාලා කන පිගානට කෙසෙල් කොලයක් දාගෙන කෑම කනවා නම් ඒක සෞඛ්‍යයට ගොඩාක් හිතකර වෙනවා. ඒ වගේම කෑමල රසයත් එකෙන් ලැබෙනවා. ඉතින් ඔයාලා මෙදෙත් කරලා බලන්න. මීළඟ කාරණේ විදිහට අපි බලමු. දැන් ඔයාලා මේ වගේ ප්ලාස්ටික් පිගන් කෝප්ප ඒ වගේ ඇල්මිනියම් භාජන වගේ දේවල් සෝදනකොට ඔයාලා කියන්නේ ඝනකම් දේවල් වලින් ඒ කියන්නේ ඔය කොහු වගේ දේවල් වලින් කම්බි වලින් කොහොමත් හොඳ නැහැ. ඒවා පිරිසිදු කිරීමට ඔයාලා ස්පොන්ජ් කෑල්ලක් භාවිතා කරන්න. එමගින් ඔයාලට සන්ලයිට් සබන් ගාලා ස්පොන්ජ් කෑල්ලකින් ඒවා පිරිසිදු කිරි ගැනීමට භාවිතා කරන්න. ඒ ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත වෙනවා. ඊළඟ එක තමයි ඔයාලා වතුර උණු කරනකොට ඔයාලා ප්ලාස්ටික් ජොග්ගු වගේම ප්ලාස්ටික් හීටර් ජොග්ගු වගේ දේවල් භාවිතා කරන එක නවත්තන්න ඕන. මොකද මේවා ඉහළ උෂ්ණත්වයේදී ප්ලාස්ටික් උණු වෙනවා. ඉතින් ඔයාලා ප්ලාස්ටික් ජොග්ගු වලට හොඳින් පැසුණු උණු වතුර කිසි විටක එකතු කරගන්නට එපා. ඒ ගොඩාක් අහිතකර ලෙස සෞඛ්‍යයට බලපාන දෙයක්. ඔබ ලෙඩ රෝගවලට ඉක්මනින්ම ගොදුරු වෙනවා. මේ ළඟ කාරණේ තමයි ඔයාලා
පොල් තෙල් වගේ දේවල් ෂොපින් වල ප්ලාස්ටික් බෝතල් වල දාන්න හොඳ නැහැ. ඔයාලා මේ සඳහා වීදුරු බෝතලයක් භාවිත කළ යුතුයි. ඉතින් ඒක ගොඩක් සෞඛ්‍යයට බලපානවා. අනෙක් කාරණේ තමයි ඔයාලා වතුර උණු කරලා උණු වතුර බෝතලයකට වතුර දාලා තියනවා වෙන්න පුළුවන්. ඉතින් මේ උණු වතුර බෝතල් වල වර්තමානයේ තියෙන ගොඩක්ම දේවල් ඒ වගේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන රසදිය එමගින් තමයි ඒ නිවෙන්නතුව වැඩි වෙලාවක් වැඩි කාලයක් තබා ගන්න. ඉතින් මේ රසදිය වතුර වලට එකතු වෙලා රසදිය දිය වෙනවා. ඉතින් ඔයාලා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. රසදිය කියන්නේ ශරීරයට එකතු වුණොත් ගොඩාක් භයානක ලෙස එය ක්‍රියා කරලා ඉක්මනින්ම විද රෙඩ රෝගවලට ගොදුරු වෙනවා. රසදිය ගොඩක් අහිතකර ලෙස බලපානවා, විශේෂයෙන්ම ගර්භණී අම්මලාට ගොඩක් මේක බලපානවා. ඉතින් ඔබ කිද්දෙන මමක් නම් හරි ඔබ මේ යම් හෝ වයසක සිටින කෙනෙක් වුණොත් බාල මරණ මහලු තරුණ හැමෝටම අහිතකර ලෙස බලපාන දෙයක්. ඉතින් ඔයාලා මේකට කරන්න තියෙන විසඳුමක් තමයි ඔයාලා අලුතෙන් උණු වතුර බෝතලයක් ගත්තනම් හරි ඔයාට දැනට පාවිච්චි කරනවා නම් හරි ඔයාලා උණු වතුර දාලා චුට්ටක් විනාඩියක් දෙකක් විතර තියලා ඒ වතුර එක වෙනත් කෝප් එකට දාලා බලන්න. ඉතින් මේක බලනකොට ඔයාලා අඳුරු තැනක තියලා ඒක මොකක් හරි ලයිට් එක, ඒ කියන්නේ ටෝච් එකක් වගේකින් ගහලා බලන්න, දිලිසෙනවා වගේ හොඳට පේනවා. ඉතින් එහෙනම් රසදිය ඒ වතුරට මිශ්‍ර වෙලා තියෙන. ඉතින් ඒ වගේ බෝතල් ඉක්මනින්ම ඉවත් කරන්න ඕනේ. ඉතින් ඔයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟ කරුණ තමයි ඔයාලා විවිධ ආහාර බේක් කරනකොට, ඒ කියන්නේ ඔයාලා ඔය මාළු වර්ග වගේ දේවල් බේක් කරනකොට ඇල්මිනියම් ෆොයිල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා උෂ්ණත්වයේදී ඒවා ආහාරවලට මිශ්‍ර වෙනවා. ඒ හින්දා ඔයාලා ඒ සඳහා ඇල්මිනියම් ෆොයිල් භාවිත කරන එකෙන් වැළකෙන්න ඕනේ. ඒ ගොඩක් සෞඛ්‍යයට බලපානවා. තව දෙයක් තමයි ඔයාලා ප්ලාස්ටික් වලින් හදන බ්ලෙන්ඩර් කරන කප් වර්ග වගේ භාවිත කරනවා නම් ඔයාලා ඒවා අදම ඉවත් කරන්න. ඒවා ගොඩක් අහිතකර විදිහට බලපානවා. මේ ප්ලාස්ටික් කුඩු ඔයාලගේ ආහාරයට එකතු වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා එළවලු කපන ඒ බෝඩ් වලට ප්ලාස්ටික් ඒවා දැන් වෙළඳ පොලේ තියෙනවා. ඉතින් මේවත් ඔයාලගේ ආහාරවලට චූටි චූටි කැබලි වශයෙන් එකතු වෙනවා. මෙහෙම කාලයක් යනකොට මේවා ශරීරයට එකතු වුණාම ඔයාලට පිළිකාවැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ප්ලාස්ටික් වලින් ඈත් වෙලා ඔයාලා සෞඛ්‍යයට හිතකර දේවල් වලින් ඔයාලගේ ආහාර පිසීමේ කටයුතු කරන්න ඕනේ. මීළඟ කාරණේ තමයි ඔයාලා පොල් සමහර අවස්ථාවල පොල් ඔයාලා ගාලා භාගයක් වගේ ඉතුරු වුණාම ඔයාලට මේක කල් තියාගන්න බෑ නේද? මොනි නරක් වෙනවා. තිම්මේ නරක් වෙන්න ඇවිල්ලා තියෙන පොල් පාවිච්චි කරාම ඒ වගේ විවිධ ලෙඩ රෝග හැදෙනවා. ඉතින් ඒ හින්දා එකට විසඳුමක් විදිහට මම දැන් කියන්න ඔයාලට පුළුවන් පහවදාට දැන් රෑ ඔයාලා ආහාර පිස ගන්න පොල් ගෙඩියක් බින්දනම් ඒකේ ඉතුරු කොටස්වල ඔයාලා හොඳට ඇතුළත ලුණු කුඩු ආලේප කරන්න. ඒ කියන්නේ වතුර බේරලා තියලා ලුණු කුඩු ගාලා හොඳට කප් එකකට දාලා වහලා වතුර මිශ්‍ර වෙන්න දෙන්න එපා. කප් එකකට දාලා වහලා තිබ්බහම ඔයාලට දවසක් එකමාරක් වුණත් හොඳින් වියලිව තියෙනවනත් කිසිම නරක් වීමක් නැතුව තියාගන්න පුළුවන්. ඉතින් නමුත් ඔයාලා මෙහෙම පොල් එවෙලේ බිඳලා මැලුම් වගේ දේවල් සම්බෝල වලට එවෙලේ බිඳලා පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔයාලා වෙන ව්‍යංජන විදිහට සක්සන දේවල් වලට දැම්මට කමක් නැහැ. මෙහෙම පොල් කල් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ට්‍රයි කරලා බලන්න. මීළඟ දේ තමයි ගොඩක් වැදගත් කරුණක්. ඔයාලා දැන් ගොඩක් අය ගෑස් වලින් ගෑස් ලිප් භාවිත කරනින් ඈත් වෙලා දර ලිප් පාවිච්චි කරනවා ඇති. ඉතින් දැන් ලාම් තෙලුත් නැහැ. දැන් ඔයාලා ගොඩක්ම ඉටිකොල ෂොපින් වගේ ඔය ඉවතල දන දේවල් දාලා ලිප පත්තු කරන්න පෙළඹිලා ඇති. ඉතින් මේ ගොඩක් සෞඛ්‍යට අහිතකරයි. ශ්වසන රෝග හැදෙනවා.
ඉතින් ඔයාලා ඉටි කුල ඇඩ් කරලා සඳහා සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඒවා භාවිත කරන්න ඕනේ. මේ සඳහා ඔයාලට භාවිත කරන්න පුළුවන් ඔයාලගේ දරවල කුඩා දර කීරි කැබලි වගේ දේවල් හොඳින් වියලාගෙන පොල්ලෙලි පොඩියට කපාගෙන ඒක භාවිත කරන ඕන. ඔයාලට පහස්සෙම ලිප පත්තු කර ගැනීමට පුළුවන්. තව දෙයක් තමයි ඔයාලා පාන් වගේ දේවල් ගෙනවහම ලිපේ තියලා රත් කරලා ගන්න කබලක තියලා ටිකක් රෝස් වෙන්න වගේ තියලා කන්න පුරුදු වෙලා ඇති. ඉතින් මේ වගේ ලිපේ තියලා පාන් වර්ග රත් කරලා කන එක ගොඩක් සෞඛ්‍යට හිතකර ලෙස බලපානවා. ඉතින් ඒ ගැන තොර සැලකිලිමත් වෙන්න ඕන. මෙය ඔබ ලෙඩ කරවන දෙයක්. මේ ළඟ කරුණ තමයි මම ඔයාලට කලින් කියන්න ඇති. ඔයාලා දැන් මස් මාළු වගේ දේවල් කලින් දවසේ උයාගෙන තියෙන දේවල් පහුවදාට රත් කරලා ආහාරයට ගන්න පුරුදු වෙලා ඇති. ඉතින් මේක ගොඩක් සෞඛ්‍යට හිතකරයි. ඔයාලා මේ කාය කරන්න එපා කිසි විටක. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙනුවට ඇඹුල් තියල් හදන්න. ඉතින් මාළු ඇඹුල් තියල් හදන විදිය නම් ඔයාලා දන්නවා ඇති. ඒක රත් කරන්න ඕනේ දවස් කීපයක් එක තුනක් විතර තියාගෙන ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කුකුල් මස් වගේ දේවල් මස් වර්ග ඇඹුල් තියල් හදන්න. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. මාළු ඇඹුල් තියල් හදන විදිහටම තමයි ඒවත් හදන්නේ. ඉතින් ඔයාලට මේක ගොඩක් හින්දලා දවස් දෙක පරිභෝජනයට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකත් ට්‍රයි කරලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම comment කරන්න, like කරන්න, share කරන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.